Discover. අයිබෝන් අදත් මා ඔබ හමු වන්නේ මහනුවර ආසිරි රෝහලේ සිට. ඉතින් මේ ස්ථානයට පැමිණීමට විශේෂ හේතුවක් තිබෙනවා. එකක් තමයි ශ්‍රී ලංකාවේ සිටින ඉතාමත්ම දක්ෂ සුවිශේෂ වෛද්‍යවරුන් හමු වෙන බලාපොරොත්තු ඇතිව. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ආසිරි රෝහල් සමූහය අතර නවීනතම ඒ වගේම දැවන්තම රෝහලක් තමයි මහනුවර ආසිරි රෝහල. ඉතින් ඒ නිසා අද දවසේදී තම බලාපොරොත්තු වෙනවා මේ ස්ථානයේ සිට ඔබගේ සෞඛ්‍ය පිළිබඳව කතා බහ කරන්න. අද දවසේ අපි වැඩි අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ උදරය ආශ්‍රිතව විශේෂයෙන්ම ආමාශය ඒ වගේම ආන්ත්‍රික පද්ධතිය මේ ආශ්‍රිතව ඇති වෙන්නට පුළුවන් රෝග මොනවාද ඒවට තියෙන ප්‍රතිකාර මොනවාද සහ විශේෂයෙන්ම ඒවට ගන්නට පුළුවන් ශල්‍ය වෛද්‍ය විද්‍යාත්මක प्रतिकार सह पिलुतुर मनोवाद के निकाय कथा भाकरण बला पोरत्तुवन एनिस आराधना करनवा रंदी निकेला मे विशेषांगे समगे किवो विद्यतम अपगे उदरे आश्रित देवाल गेन कथा कर विशेषम अभी कथा कर दया तमय में पित्ताशे गल पीली बांधव इति एनिसा मे पित्ताशे गल के मातृकाव तमय अद दवसे मे कथा बहेदी अभी महानुवर आश्री रोहल परिश्रेसिट गिनेन कथा बहेदी कथा करण बलापुर मेघन कथा करण अभी संबंध कर गते आमाश आंत्रिक विशेषज्ञ शल्य वैद्य चतुरंग कैपेटियागम आई बोन සාමාන්‍යයෙන් අපි නිතර අහනවා වෛද්‍යතුමනි මේ පිත්තාශයේ ගල් කියන කතාව. ඉතින් දැන් මහනුවරට ආවමත් එක අහන ලැබෙනවා. කොහෙත් ගියත් අහන ලැබෙනවා. මොකක්ද අතර මේ පිත්තාශයේ ගල් කියන තත්වය? පිත්තාශයේ ගල් කියන එක ඇති වෙන්නේ අතර මේ ස්වභාවිකවම අපේ පිත නිර්මාණය වෙන්නේ පිත හදන්නේ යක්මාවේ. ඒ පිත ගබඩා කරලා තියෙන ඉන්ද්‍රිය තමයි පිත්තාශය. ඒතර මේ පිත්තාශය තුළ ගබඩා කරලා තියෙන පිත යම් යම් හේතු නිසා අධි සාන්ද්‍රණ තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ නිකන් වැලි කැට වගේ පොඩ්ඩක් හැදිලා ඊට පස්සේ ඒක වටේ තරමක ලොකු ගල් බවට පත් වෙනවා. මේක තමයි පිත්තාශයේ ගල් කියලා අපි හඳුන්වන්නේ. මේ අරබ කිව්වා යම් යම් හේතුන් මත ඒක සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා. මොනවද මේ යම් යම් හේතු? ඇත්ත වශයෙන්ම ගොඩාක් වෙලාවට අපි දකින දේ තමයි කොලෙස්ටරෝල් වැඩි තෙල් මේදය බහුල ආහාර පාවිච්චි කරන අයගේ සහ සමහර අයගේ පවුල්වල මේදය වැඩි ඉන්නවා. ඒගොල්ලොන්ගේ මේ తత్వය අර සුපර් සැචුරේෂන් එක අධිසාන්ද්‍රණ తత్వය වැඩි తత్వයක් තියෙනවා. ඒක තමයි ප්‍රධාන. ඊට අමතරව සමහර අයගේ රුධිරය රුධිරය කැඩෙනවා යම් යම් කොටස් වලට. ඒතකොට මේ කොටස් වලිනුත් ඒක අඳුන්වනවා පිත්තාශයේ තියෙන පිග්මන්ටඩ් ස්ටෝන් කියන తత్వය ඇති වෙනවා. කොලෙස්ටරෝල් ස්ටෝන් සහ පිග්මන්ටඩ් ස්ටෝන් කියලා ಜಾති දෙකක් ප්‍රධාන වශයෙන් දකින්නවා සමහර වෙලාවට මික්ස් ස්ටෝන් කියලා එකක් තියෙනවා. හොඳයි දැන් කෙනෙකුට කොහොමද සැක කරන්න පුළුවන්න්නේ මට පිත්තාශයේ ගල්ද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ රෝග ලක්ෂණ මට දැනෙන්නේ පිත්තාශයේ ගල්ද දන්නේ නැහැ කියලා. එහෙම හිතන්න පුළුවන් ලක්ෂණ තියෙනවද? ඇත්තටම ගොඩක් වෙලාවට අපිටුල අපිට එන රෝගියෙක්ගේ ක්‍රම දෙකකට එන රෝගිය. එක්කෙනෙක් තමයි ලක්ෂණ සහිත රෝගීන් අනිත් කොටස තමයි ස්කෑන් පරීක්ෂණයක් වෙනත් රෝගයක් සඳහා කරාට පස්සේ ඒකේ පිත්තාශය ගල් කියලා හොයාගෙන තමයි. ලක්ෂණ වලින් එන අය ප්‍රධාන වශයෙන් අපි දකින්නේ බඩේ උදරයේ ඉහළ කොටසේ ප්‍රධාන වශයෙන් දකුණු පැත්තට වෙන්නට පැය ගාණක් ගත වෙන වේදනාවක් එනවා. සාමාන්‍යයෙන් කෑම කෑවට පස්සේ කෑම කාලා පැය භාගයක් පැයක් විතර ගියාට පස්සේ එන පැයක් දෙකක් විතර අල්ලන වේදනාවක් එනවා. ඒ කියන්නේ සාමාන්‍ය බඩේ කැක්කුමට වඩා වෙනස් දෙයක්. සාමාන්‍ය බඩේ කැක්කුමට වඩා වෙනස් ඔබේ වෛද්‍යවරයාට මේක අඳුනගන්න පුළුවන් මේ එන්නේ පිත්තාශයේ ගල් වලට කියලා. නමුත් මේවත් එක සමහර අයගේ ගැස්ට්‍රයිටිස් වලට, හાર્ට් ඇටැක් වලට, ඒ වගේ විවිධ අනික් රෝග තත්ත්ව වලටත් ඒ විදිහට ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. එතකොට වෛද්‍යවරයෙක් කොහොමද තහවුරු කරගන්නේ මේ වේදනාව ඇති වෙලා තියෙන මේ පිත්තාශයේ ගල් නිසායි කියලා? ඒකට පරීක්ෂණ තියෙනවා විශේෂයෙන් කරන්න ඕන. ඇත්තටම ඔව්. පරීක්ෂණ ගණනාවක් තියෙනවා. එතකොට ඒ අපිට සැකකටයුතු ලක්ෂණ තියෙනවා නම් මේ රෝගියාට තියෙන පිත්තාශයේ ගල් හින්දා තමයි මේක ලක්ෂණ ඇති වෙන්නේ කියලා. अभी मुलिम करें अलट्रासाउंड स्कैन परीक्षण निकम उब उबे वैद्यवरिया मे स्कैन परीक्षण करण क्राम हया निराहार इंदा तम मे स्कैन परीक्षण मुंडदे
ඒ පරීක්ෂණයෙන් හොයා ගන්නවා පිත්තාශය ගල් තියෙනවද නැද්ද ඊට අමතරව මේ පිත්තාශය ගල් වලින් වෙන අතුරු ආබාධ ඇවිල්ලා තියෙනවද පිත්තාශය ඉදිවීමක් වෙලා තියෙනවද පිත්තාශය ගල් පහලට බැහැලා තියෙනවද ඒ විවිධ තත්ත්ව ප්‍රධාන වශයෙන්ම ස්කෑන් පරීක්ෂණයෙන් ඒක හඳුනා ගන්නට පුළුවන් මීට වඩා විශේෂ පරීක්ෂණ තියෙනවා සමහර අයගේ අක්මාවේ එන්සයිම් වල යම් යම් වෙනස්කම් වෙලා තියෙනවා නම් MRCP පරීක්ෂණේ සමහර අයට CT පරීක්ෂණ ඒ වගේ ඒ අදාළ තත්ත්ව වලදී අපි තීරණය කරනවා මේ රෝගියාට මේ පරීක්ෂණ කළ යුතුයි කියලා. එතකොට දැන් ප්‍රතිකාර වශයෙන් ගත්තට පස්සේ ශල්‍ය කර්මයමද ප්‍රතිකාරය? ඇත්තටම අපි තීරණය කරනවා මේ රෝගියාගේ ලක්ෂණ තියෙන පිත්තාශය ගල් වලටද කියලා. මොකද මම ඔබට කලින් කිව්වා මේ වගේ ලක්ෂණ එන්න පුළුවන් රෝග ගණනාවක් තියෙනවා. ඒතර අපි මේ රෝග නැහැ කියන එක ඔප්පු කළා පිත්තාශයේ ගල් වලින්ම පමණයි මේ රෝගය හැදෙන්නේ කියලා මේ ලක්ෂණ ඇති වෙන්නේ කියලා ඔප්පු කරගත්තට පස්සේ අපි තීරණය කරනවා මේ රෝගියා ශල්‍ය කර්මයකට භාජනය කළ යුතුයි කියලා. තව ඉතාම සුළු කොටසක් ඉන්නවා asymptomatic stones. ඒ කියන්නේ රෝග ලක්ෂණ නැතුව එන අයගෙත් මේ ඔපරේෂන් එකට අපි යොමු කරනවා. ඒක ඉතාම සුළු පිරිසක් ඒක සමහර ලේවල කැඩීම් ඇතිවන රෝගීන්ගේ අපි සමහර වෙලාවට මේ ශල්‍ය කර්මයට යොමු කරනවා. ශල්‍ය කර්මයේ error විවිධ වෙන ප්‍රතිකාරක් තියෙනවා. ඒවා එච්චරම සාර්ථක නැහැ කියලා තමයි කියන්නේ. dissolution therapy ඒ කියන්නේ පිත්තශ ගල් දියවීමට ප්‍රතිකාර ලබා දෙන තත්වයක් තියෙනවා. නමුත් ඒවා එච්චරම සාර්ථක නැහැ. නමුත් ශල්‍ය කර්මයේ තමයි දැනට අඳුනාගෙන තියෙන සාර්ථක ක්‍රමය. එතකොට මේ ලැප්‍රොස්කොපි ක්‍රමයට මේකට යොදාන්න පුළුවන් ප්‍රතිකාරය කියන්නේ මේ ශල්‍ය කර්මය මොකක්ද? ඒක ප්‍රායෝගිකව දැන් සාර්ථක කරනවද? ඇත්තටම ඔව්. මේක ඉස්සර කාලේ ඉඳලාම ඇත්තටම මේක ඕපන් සර්ජරි එකක් විදිහට සහ ලැප්‍රොස්කොපික් සර්ජරි එකක්, කී හෝල් සර්ජරි එකක් විදිහට මේ ක්‍රම දෙකම තියෙනවා. නමුත් එම තත්වය 80 දශකයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ලෝකයේ මේක වෙනස් වෙලා ඇවිල්ලා අද සම්පූර්ණයෙන්ම ලැප්‍රොස්කොපි ක්‍රමයට මේ ශල්‍ය කර්මය කරන තැනකට අපිට ඇවිල්ලා තියෙනවා ලෝකේ දියුණු වෙලා තියෙනවා. ඉතාම පහසු ශල්‍ය කර්මයක් විදියට, ඒ කියන්නේ අවදානම් අඩු ශල්‍ය කර්මයක් විදියට මේක කරගන්නට පුළුවන්. හැම ශල්‍ය කර්මයකටම යනකොටම රෝගියෙකුට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. මේක කොච්චර හොඳද? මේකේ ප්‍රශ්න ගොඩක් තියෙනවද? හැබැයි මෙය ඉතාම ආරක්ෂිත ශල්‍ය කර්මයක් විදියට අපිට කරන්නට පුළුවන්. ඉතාම අවදානම් අඩුයි. මේ පිත්තාශයේ ගල් තියෙන කෙනෙක් ශල්‍ය කර්මයක් නොකර අතාරලා හිටියොත් එනවා භයානක ප්‍රතිඵලත් වෙන්න පුළුවන්. හදිස්සියවත් ලක්ෂණ තිබෙන රෝගියෙක් මේ පිත්තාශයේ ගල් වලින් තමයි මේ ලක්ෂණ එන්නේ. මේ පිත්තාශයේ අපි හිතනවා මේ පිත්තාශයේ ශල්‍ය කර්මයක් කළ යුතුයි කියලා කිව්වම සමහර රෝගීන් පොඩ්ඩක් පසුබට වෙනවා. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට විවිධ වෙන ක්‍රමවලට යන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ කොටසකට මේ වගේ පිත්තාශය ගල් පහලට බැහැලා පිතගෙන ඉන්න නාලය બ્લોක් කරලා පිතගෙන ඉන්න නාලය අවහිර කරලා අක්මාවට විශාල බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. අඩවැලේ යම් යම් ස්ථානවල අවහිරතා ඇති කරන්නට පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි එන්නට පුළුවන්. නමුත් සමහර ඉතාම කලාතුරකින් වෙන නමුත් භයානක දෙයක් තියෙනවා acute pancreatitis කියලා. ඒකට කියන්නේ අපි gold stone pancreatitis කියලා. මේක 100%ක් විතර ප්‍රමාණයකට තමයි වෙන්නේ පිත්තාශය ගල් තියෙන අයගේ. පිත්ත නාලය දිගේ ඇවිල්ලා පහළ අග්න්‍යාශයේ අර අග්න්‍යාශයේ secretions එන ජූස් එක එතන දාන නලය બ્લોක් කරනවා. ඒක අවහිර කරනවා. එතකොට gold stone pancreatitis කියන තත්ත්වය එනවා. මේක භයානක තත්ත්වයක්. සමහර වෙලාවට අපිට ICU එකට පවා අපේ දැඩි සත්කාරයකට පවා මේ රෝගීන් දාන්නට වෙන තත්ත්වයක්. හැබැයි අපි කියන්නේ මේ කළ යුත්තේ වෛද්‍යවරයා නිර්දේශ කරන කෙනා පමණමයි. මොකද ගොඩාක් රෝගීන් ඇවිල්ලා මට පිත්තාශය ගල් තියෙනවා කියලා ඔපරේෂන් කරගන්න අහනවා. එතකොට සමහර වෙලාවට ඒගොල්ලන්ට ඔපරේෂන් එකක් අවශ්‍ය නැහැ කියන එක ඔප්පු කරන්න සෑහෙන වෙලාවක් ගත වෙනවා. එතකොට මේ ශල්‍ය කර්මයක් කළාට පස්සේ දැන් ඔබ කියවා සමහරු ඉල්ලා සිටිනවා සමහරු අකමැති කියලා. මේ අකමැති වෙන පිරිස අකමැති වෙන්නේ මේකේ මොනවා හරි අතුරු ආබාධ තියෙන නිසාද නැත්නම් වෙන මොනවා හරි හේතු මත මතාන්තර තියෙන නිසාද? මෙහෙමයි. ඕනෑම ශල්‍ය කර්මයකට රෝගියෙක්ගේ පොඩි පසුබට වීමක් තියෙන්නට පුළුවන්. නමුත් අවශ්‍ය කෙනාය කළ යුතුයි. මේ ශල්‍ය කර්මය ඉතාම අවදානම් අඩුවෙන් කරන්න පුළුවන් දෙයක්. මොකද මේ පිත නාලය එහෙම තියෙන්නේ බොහෝම ආසන්නව මේ පිත්ත පිත්තාශය අයින් කිරීමේ ශල්‍ය කර්මයේදී.
ඉතාම සුළු ප්‍රමාණයකට 100ට දශම බිඳුවයි 3ක 4ක 100ට දශම බිඳුවයි 3යි 4ක විතර ප්‍රතිශතයක් ඉතාම සුළු ප්‍රතිශතයකට පිත ගෙනියන ප්‍රධාන නාලයට පොඩි හානියක් වෙන්නත් පුළුවන් ඒකට බය තමයි ගොඩක් අය මේ මේ ශල්‍ය කර්මයේ හමුවේ පොඩ්ඩක් පසුබට වෙන්නේ එතකොට දැන් පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා ගැනීම කියන එක කරන්න පුළුවන් ක්‍රමයක් වෙනවා සමහර කියන මෙහෙම කළොත් හොඳයි මෙහෙම කළොත් හොඳයි අපි කියන වකුගඩු වල ප්‍රශ්න වලට වතුර බොන්න හොඳට පිරිසිදු වතුර බොන්න ඒ වගේ මොනවා හරි තියෙනවද ක්‍රමයක් වළක්වා ගන්න ඇත්තටම මේ සඳහා කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා එකක් තමයි ඔබේ ආහාරයේ මේද ප්‍රමාණය සැචුරේටඩ් ෆැට් කියලා තියෙනවා අපි ගොඩක් වෙලාවට මේ 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 සැචුරේටඩ් ෆැට් කියන එකෙන් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අපි ගන්න තෙල් ප්‍රමාණය අඩු කරන්නට ඕන පුළුවන් තරම් ආහාරයේ තෙල් අඩු කරම අඩු කරාම පිත්තාශයේ ගල් ඇතිවීම හැකියාව අඩු වෙනවා තව කොටසකට වතුර බොන එක මොකද අපි සියලු දෙනාම ඉතාම කාර්යබහුලයි ඒ වෙලාවේදී අපේ වැඩ රාජකාරී වේදනකට අපිට වතුර බොන්න අමතක වෙනවා එතකොට වතුර බීම අඩු වීමත් පිත්තාශයේ ගල් වැඩිපුර හැදෙන්න හේතුවක් අතර වැඩිපුර වතුර බොනවා නම් සාමාන්‍යයෙන් දවසකට ලීටර් 2ක් 2.5 මාරක් ප්‍රමාණයක් වතුර බොනවා නම් එයා පිත්තාශයේ ගල් වළක්වා ගැනීමට උදව් වෙන දෙයක්. තව කොටසක් ඉන්නවා අපි මොනක දේ කරත් වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. ඔබේ පවුලේ පිත්තාශයේ ගල් මේ හැකියාවක් තියෙනවා නම් අපිට ජාන වෙනස් කරන්න අමාරුයිනේ. නමුත් ඒ වගේ අයගේ සමහර කෙනෙකුට ලක්ෂණ ඉන්න පුළුවන්. සමහර කෙනෙකුට ලක්ෂණ නැති වෙන්න පුළුවන්. හොඳයි ඉතාමත්ම වැදගත් වන තොරතුරු රසක් අප සමග බෙදා ගැනීමට අද දවසේදී චතුරංග කැප්පේටියාගම වෛද්‍යතුමන් සහභාගී වුණා අපි කතා කළේ පිත්තාශය ඇතිවෙනා වූ ගල් වලට මොනවද කරන්න ඕනේ මේකට තියෙන ප්‍රතිකාර මොනවද ඒ වගේම වළක්වා ගන්න පුළුවන් ක්‍රම කීපයකුත් අපට එතුමන් ප්‍රකාශ කළා ඔබ දන්නවා අද දවසේදී මේ වැඩසටහන අපි ඔබ වෙත ගෙන එන්නේ මහනුවර ආසිරි රෝහල් පරිශ්‍රයේ සිට ඉතින් ඒ නිසා ඔබ මහනුවර ප්‍රදේශයේ ඉන්න කෙනෙක් නම් නැත්නම් මහනුවරට ප්‍රතිකාර සඳහා පැමිණෙන කෙනෙක් නම් මෙන්න මේ ලිපිණය සහ දුරකථන අංකය සටහන් කර තබා ගන්න ලිපිණය මෙහිමයි නම්බර 907 පේරාදෙණිය පාර මහනුවර ඉතා පහසුයි නම්බර 907 පේරාදෙණිය පාර මහනුවර කියන ලිපිණය ඒ වගේම දුරකථන අංකය 081 452 88.2 නැවත මම කියන්නම් 081 452 88.2 කියන දුරකථන අංකයට කතා කරලා ඕනම තොරතුරක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා එහෙනම් රෝහලේ කාර්යබහුල අවස්ථාවක තමයි වෛද්‍යතුමාණන් සම්බන්ධ කරගත්තේ බොහොම ස්තුතියි මේ අවස්ථාවට සහභාගී වුණාට අයිබෝ